අද ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුන් දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුන් දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුන් දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න, භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. මහා සංඝරත්නය නවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදීත් net නාලිකාව ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඔබත් සමග භාග්‍යවතුන් වහන්සේගේ වටිනා තහමක් දේශනා කරන්නට. අද මේ ධර්මානුශාසනාවේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරනවා බොරලැස්ගමුව දියුලපිටිය අංක 122 3 නිවසේ පදිංචි BW අයිරංගනී මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් පිරිස. අපි ඇත්තන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව සිදු කරන්නට මත්තෙන් අපේ සුපුරුදු පරිදි පුණ්‍යානුමෝදනාත්මකව සෙත් ප්‍රාර්ථනා කරමින්ම දේශනාව ආරම්භ කරමු. පින්වත් බණ්ඩාරවෙල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේට අපි සෙත් ප්‍රාර්ථමු. අසනීප තත්ත්වයෙන් පසු වී දැනට නිරෝගී සුවය ලබලා සිටින අපේ පින්වත් නායක මාහිම්පාණන් වහන්සේට අපි සෙත් ප්‍රාර්ථනා කරමු. තවදුරටත් උන්වහන්සේට කායික පීඩාවක් මානසික පීඩාවක් ඇති නොවේවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේට තවත් බොහෝ ශාසනික සේවයක් කරමින්ම උන්වහන්සේට වැඩවාසය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි සාදු ප්‍රාර්ථනාවෙන් අද දේශනාව ආරම්භ කරමු. දේශනාවට මත්තෙන් පුංචි පුණ්‍යානුමෝදනාවක් කරන්නට අදහස් කරගත්තා. අපි පසුගිය දවස්වලත් විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරා. මාගේ ගිහි කාලයේ මා අධ්‍යාපනය ලබද්දී මා අධ්‍යාපනය ලැබපු පාසලෙහි හිටපු විදුහල්පතිතුමන් අම්බලන්තොට මල්පෙත්තාව මධ්‍ය මහාවිද්‍යාලයේහි හිටපු විදුහල්පතිතුමන් එස් රත්නායක ගුරුපියාණන් පසුගිය දවසක අභව ප්‍රාප්ත වන්නට යෙදුණා. ඉතින් එතුමාට අද දවසේ අපි පින් අනුමෝදන් කරනවා. මාමේ ධර්ම දේශනාව තුළින් දේශනානිසංස ධර්මයන්ගේ බලයෙන් එතුමාට මේ පින් අනුමෝදන් වේවා. එතුමා පරලෝකීය වශයෙන් සුවපත් වේවා.
එතුමා යම් ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට, ඒ ප්‍රාර්ථනා කරන බෝධියෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට එතුමාට මේ උතුම් පින් පාරමිතාවක්ම වේවායි සාදු ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනා කරමින්ම අද දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. පිටුතුර අපි පසුගිය දවස්වල සාකච්ඡා කළා ඔබත් එක්ක භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් ලක්ෂණ අතර විශේෂ ලක්ෂණ 32ක් වන, එහෙම නැත්නම් අපි කතා කරනවා 23 මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව අද තවත් කොටසක් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ 23 මහා පුරුෂ ලක්ෂණ භාග්‍යවතුන් වහන්සේට ලැබුණේ කොහොමද? උන්වහන්සේ ඒ වෙනුවෙන් කරපු පුණ්‍ය ක්‍රියාවන් මොනවද? මෙන්න මේ කාරණාවල් පිළිබඳව පිංඔතුනි අපි සාකච්ඡා කරන්නට මේ දේශනා මාලාව ආරම්භ කරන්නට යෙදුණා. මේ දේශනාවල් තුලින් අපි ඔබට මතු කරවල දෙන්න අදහස් කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් ආශ්චර්යවත් මිනිස්යෙක්ද කියන කාරණාව. අපිට බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් පවතින විශ්වාසය, ඒ ශ්‍රද්ධාව සමහර තැන්වලදී පිටුතුරි අපේ අතින් බිඳිලා යනවා. මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරියට තේරුම් කරගන්නේ නැති තාක්කල් අපට මේ ධර්මය හරියට තේරුම් කරගන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ අනන්ත බුදු ගුණයන් තේරුම් ගන්නකොට තමයි අපිට උන්වහන්සේගේ මේ දේශනාව පිළිබඳව කිසිදු ආකාරයක සැකයකින් තොරව ඒක අවබෝධ කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. අද දේශනාවත් තුළින් අපි තවදුරටත් මේ 23 මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරනවා. මේ 23 මහා පුරුෂ ලක්ෂණ කියලා කියන්නේ සසරේ කරන ලද පුණ්‍ය කර්මයන් මත ලැබෙන ලක්ෂණ 32ක්. මේ 23 මහා පුරුෂ ලක්ෂණ ලබන කෙනෙක් අපි ඔබට සිහිපත් කළා ගිහිව වාසය කළොත්ින් සක්විති රාජ්‍යත්වයේ ලබනවා, පැවිදි වුණොත්ින් බුද්ධත්වයේ ලබනවා කියලා. මේ කාරණාවල් දෙක පිළිබඳව අපට හිතනවා ටිකක් තව පොඩ්ඩක් සාකච්ඡා කරන්න තියෙනවා නම් මේක ටිකක් වටිනවා කියලා. මොකද අපිට බොහොම සතුටක් දැනෙනවා මේ දේශනාවල් බොහෝ ශ්‍රාවක පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ඔවුන් ශ්‍රවණය කරන බව. ඒ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන නිසාම ඔවුන්ට ඒ පිළිබඳව ප්‍රශ්න පතු වෙනවා. දේශනාවක් ඇත්තටම හරි ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනවා නම් ප්‍රශ්න අනිවාර්යයෙන්ම මතු වෙනවා. මොකද ඒ කරුණු කාරණාවල් තේරුම් ගනිද්දී ඒ ප්‍රශ්න මතු වෙන්න ඕන. අද ගොඩක් වෙලාවට සමහර අයට ප්‍රශ්න නැති, ගොඩාක් වෙලාවට මේ දේශනාවක් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නේ නැතිකම. ඇත්තටම අපිට යම් යම් පිරිස් ඒ පිළිබඳව ප්‍රශ්න මතු කරනවා. ඒ ප්‍රශ්නයන් අතර පොදුවේ දැනෙන යම් කාරණාවක් තියෙනවා නම් අපි ඒක අනිවාර්යයෙන්ම මතක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට අහපු ප්‍රශ්න අතර එක ප්‍රශ්නයක් මෑත දවසක එක්තරා පින්වත් මහත්මියක් අපට සිහිපත් කළා. එතුමන්ට නැගුණු ප්‍රශ්නයක්. ඇතරම ඒ ප්‍රශ්නය ඇසුවයින් පස්සේදීත් අපි තාමත්ම සතුටටපත් වුණා මොනතරම් සිහියකින් අවබෝධයකින් මේ දේශනාව ශ්‍රවණය කරනවද කියලා. එතුම විමසුවේ අපි පසුගිය දවසක සාකච්ඡා කළා 23 මහා පුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේට පමණක් නොවේ නන්ද කුමාරයාට, රාහුල කුමාරයාට කියන මේ අයටත් තිබුණා කියලා. ඒ කාරණාව පින්වතුනි ඇත්තටම ඒ විදිහටම ධර්මයේ සඳහන් වෙන ස්ථානයක් තියෙනවා. ඒ නිසා තමයි මම ඒක සිහිපත් කළේ. මොකද මම හැමදාම ඔබට සිහිපත් කරනවා ධර්මයේ යම්කිසි කාරණාවක් නැත්තම් මම ඒක පවසන්නේ නැහැ. මොකද ඒ කාරණාව ධර්මයේ නැති නිසා මට හිතලා කියන්න බැරි නිසා. හැබැයි ධර්මයේ කාරණාවක් තියෙනවා නම් ඒක දේශනා කරන්න බියවන්නෙත් නැහැ. එනිසා මේ කරුණෝ ධර්මයේ තියෙන නිසා පින්වතුනි අපට කිසිදු සැකයක් නැතුව දේශනා කිරීමේ හැකියාව තියෙනවා.
මේ නන්ද කුමාරයාටයි රාහුල කුමාරයාටයි මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බව අපි සිහිපත් කළා. ඒ වගේම ගිය සතියේ දේශනාවේදී පැහැදිලි කරා, ඔබට මතක ඇති පාදතල චක්‍ර ලාංඡනයේ පිළිබඳව. මේ පාදතල චක්‍ර ලක්ෂණයේ පිළිබඳව පැහැදිලි කරද්දී අපි ඔබට කිව්වා ඒකේ ලැබෙන ආනිසංසය තමයි බොහෝ පරිවාර සම්පත්තිය ලැබීමේ හැකියාවක් තියෙනවා. ජීව ඉන්නකොට සක්විත රජෝනෝතින් අමාත්‍යවරු, රාජකුමාරවරු, රජවරු මියාදී වශයෙන් බොහෝ පරිවාර සම්පත්තියක් ලබනවා. පැවිදි වුණාම බුදු වුණායින් පස්සේදී ඒත් අතිවිශාල පරිවාර සම්පත්තියක් ලබනවා. බුදු කෙනෙකුට තමයි පරිවාර සම්පත්තිය විශේෂයෙන්ම තියෙන්නේ. ඒ අතර සිව්වණක් පිරිසකෙම්ම විශේෂයෙන්ම පරිවාර සම්පත්තියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දෙවියන් බඹුන් සහිත මේ බොහෝ සත්වයන්ගේ පරිවාර සම්පත්තියක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. එතකොට මේ පාදතර චක්‍රලාංඡනී යම්කිසි කෙනෙකුගේ පාදේ තියෙනවා නම්, මම ඔබට එදා ගිය සතියේ කිව්වා අනිවාර්යයෙන්ම මේ පරිවාර සම්පත්තිය ලැබීමේ හැකියාවක් තියෙනවා කියලා. එතකොට මේ මහත්මයා විමසුවේ නන්ද කුමාරයාට රාහුල කුමාරයාටත් ඔය ලක්ෂණ තිබුණා නම් ඒ දෙන්නටත් ඔය කියන පරිවාර සම්පත්තිය පැවිදි වුණයින් පස්සේදී ලැබුවද කියලා. ඔව්, ඒ දෙනමම පින්ඔතුනි ඔය කියන පරිවාර සම්පත්තිය ඒ විදියටම ලැබුවා. ඇත්තටම නන්දහාමුදුරුවන්ටයි රාහුලහාමුදුරුවන්ටයි විතරක් නෙවෙයි, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර බොහෝ දෙනෙකුට මේ ලක්ෂණ තිබුණා. දැන් සමහර රහතන් වහන්සේලාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණම නැහැ. හැබැයි එහෙම නැති වුණාට මේ ලක්ෂණ වලින් කිහිපයක් තිබිච්ච තැන් අවස්ථාවල් තියෙනවා. එවැනි රහතන් වහන්සේලා අතර බොහෝ දෙනෙක් පිළිබඳ ඒ විදිහට සාකච්ඡා කරනවා. එතකොට දැන් මේ පාදතල ලක්ෂණේ පිළිබඳවත් චක්‍රලං ලක්ෂණේ පිළිබඳවත් ඒ විදියයි. ඒ ලක්ෂණේ බොහෝ දෙනෙකුට තිබුණා. එතකොට ඒ ලක්ෂණේ තිබිච්ච හැම කෙනාම පිංගතුණි ඔය කියන පරිවාර සම්පත්තිය අනිවාර්යයෙන්ම ලැබුවා. මම ඔබට ගිය සති සිහිපත් කළා. දැන් වුණත් අදට වුණත් මේ පාදේ ලක්ෂණය තියෙනවා නම් 25 පුරුෂ ලක්ෂණම අවශ්‍ය නැහැ. මේ ලක්ෂණේ පාදේ තිබෙනවා නම් අනිවාර්යයෙන්ම පරිවාර සම්පත්තිය ලබනවා. ඒක ස්ථිරයි. එතකොට පිංගතුණි මෙහෙම දෙයක් තියෙනවා. ඒ කතා පිංගතුණි ධර්මයේ විස්තරාත්මකව පැහැදිලි කරලා නැහැ. දැන් එතකොට කෙනෙක් කියන්න පුළං ඔබ වහන්සේනගේ හිතල කියපු එකක්ද? නැහැ. හිතල කිව්වේ නැහැ. මේ ලක්ෂණේ තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒක පරිවාර සම්පත්තිය ලැබිය යුතුමයි. ඒක ස්ථිරයි. එතකොට ධර්මයේ ඒක නැත්තේ? ධර්මයේක නැත්තේ පිංගතුණි. ඒ කරුණ අපිට නිවන් දකින්න අවශ්‍ය නැති නිසා. මොකද දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ තොරතුරු පිළිබඳව ඇත්තටම තියෙන්නේ පින්ඔතුණි ඉතාමත්ම අල්ප කොටසයි ධර්මයේ. උන්වහන්සේලාගේ සැබෑ තොරතුරුම පින්ඔතුණි සඳහන් කරලා නැහැ. දැන් සමහර 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සසරේ පෙරම් පුරද්දී සාරාංශගත කරලා තමයි කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ආනන්ද මහරහතන් වහන්සේගේ කතාව ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. අංගුත්තර නිකායේ පළවෙනි පොතේ අට කතාවේ ආනන්දත්තේරවත්තු හැටියට ඒ කතා පුවත පිංගුතුණි සඳහන් කරලා තියෙනවා. හැබැයි කතාවේ තියෙන මිනි මෙහිමයි. ආනන්ද තෙරුන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සුමන කියලා රාජකුමාරයෙක් වෙලා හිටියා. එහෙම ඉන්නකොට ඒ සුමන රාජකුමාරයා පදුමුත්තර බුදුරජාණන් වහන්සේට 3 මාසයක් වස් කාලයේදී උපස්ථාන කළා. ඉන් පසුව ඒ පින්කම ඉවර වෙලා කරපු ප්‍රාර්ථනාවක් නිසා උන්වහන්සේට අග්‍රස්ථානය ලැබුණා. දැන් එතකොට පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ විදිහට පින් කරලා දිවි ලෝකේ ඉපදිලා නැවතත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තවත් පින් කරලා සුගතියට ගිහිල්ලා අපේ බෝසතාණන් වහන්සේ මේ ලෝකේ ඉපදුණයින් පස්සේදී ආනන්ද තෙරුන් වහන්සේ මේ ලෝකේ ඉපදිලා තියෙනවා. එතකොට මුළු කතාවම පිංගුතුනේ ඔන්නෝයි වගේ ප්‍රමාණයක් සාරාංශගත කරලා තියෙන්නේ. ඇත්තටම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට එනකන් කාලය තියෙනවා
මහා කල්ප අසංඛ්‍යා. එතකොට දැන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ පින් කරලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආයිමත් නැවත කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේදී නෙවෙයි මනුස්ස ලෝකෙට ආවේ. පින්වතුනි, ඒ අතර කාලයන් වල උන්වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා පින් කරලා ගියා. ඒ තමන්ගේ පාරමිතාවට අත්‍යවශ්‍ය වන පින් කරලා ගියා. හැබැයි ඒ කතා කිසිවක් ඔය ආනන්දත්තේර වස්තු කතාවේ පින්වතුනි සඳහන් කරලා නැහැ. එක පැත්තකින් මේ කාරණාවෙන් මේ විදිහට හිතන්න පුළුවන්, භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙන්නේ නැති අනාගතයේ උන්වහන්සේගේ ශාසනීය ශ්‍රාවකයන්ට තියෙන ප්‍රඥාවේ ප්‍රමාණය, ධාරණ ශක්තිය, යමක් අවබෝධ කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ප්‍රමාණය, මෙන්න මේ කරුණෝ උන්වහන්සේට අනිවාර්යයෙන්ම අවබෝධ වෙන්නේ නැති. ඒක පින්වතුනි වර්තමානයේ දකින්නත් පුළුවන්. මම මේ කාරණාව ඔබට පසුගිය කාලයන්වල සිහිපත් කරලා තිබුණා. මම ඔබට මේ පුංචි ප්‍රශ්නයක් ලබලා දෙන්නම්. ඔබ ඒ ප්‍රශ්නෙට පිළිතුරු ඔබ වටා ඉන්න බෞද්ධ කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා බලන්නකෝ. ප්‍රශ්නේ තමයි ත්‍රිපිටකයට පොත් කීයක් තියෙනවද කියලා. නිකන් ඔය ප්‍රශ්නෙට පිළිතුරක් හොයාගෙන යන්නකෝ බලන්න. මොනවද ලැබෙන පිළිතුරු කියලා. පින්වතුනි ත්‍රිපිටකයේ තිබෙන පොත් ගානවත් මතක තබා ගන්න ඒක දන්නේ නැති බෞද්ධයන් අතිවිශාල ප්‍රමාණයක් මේ ලංකාවේ ඉන්නවා. ත්‍රිපිටකය පිළිබඳ පොත් කීයක් තියෙනවද කියන එකවත් දන්නේ නැති. එතකොට හිතන්න මේ තියෙන තව තව කරුණු මේකට එකතු කළා නම් දැන් අපි ගත්තොතින් ආනන්ද හාමුදුරුවන්ගේම කතාව පින්වතුනි තව ටිකක් විස්තර කරා නම් පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ කාලේ ඉඳලා කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයට එනකන් ඒ අතර කාලයේ තොරතුරක් තව ටිකක් විස්තර කරා නම් පින්වතුනි ආනන්ද හාමුදුරුවන්ගේ කතාවම පින්වතුනි පොත් ගණනාවකට ලියන්න පුළුවන්. එතකොට දැන් තියෙන ත්‍රිපිටක ග්‍රන්ථයන්ුත් තව ටිකක් විශාල වෙනවා. එහෙම වුණා නම් පින්වතුනි මේ ලංකාවේ ගොඩාක් අය ත්‍රිපිටකයේ ඇත්තටම කියවන්නේ නැහැ. මම ඔබට පොඩි කරුණක් පැහැදිලි කරේ. භාග්‍යවතුන් වහන්සේගේ ඥානීය ඊට වඩා පොළොල්. උන්වහන්සේ දන්නවා අනාගත ශාසනීහි උන්වහන්සේගේ ශාසනීහි එන ශ්‍රාවකයන්ගේ තිබෙන්නා වූ මට්ටම, ඒ ප්‍රඥාවේ මට්ටම උන්වහන්සේ දන්නවා. වීරයේ මට්ටම උන්වහන්සේ දන්නවා. ඒ නිසා පින්වතුනි මේ තොරතුරු ගොඩක් මෙතන එකතු කරලා නැහැ. මම මේ කතාව කිව්වේ රාහුල කුමාරයාට මොනතරම් පරිවාර සම්පත්තියක් තිබුණාද? රාහුල හාමුදුරුවන්ට, නන්ද හාමුදුරුවන්ට මොනතරම් පරිවාර සම්පත්තියක් තිබුණාද කියන තොරතුරු පින්වතුනි මේ ධර්මයේ සඳහන් කරලා නැහැ. නැත්නම් පින්වතුනි අන්නර කාරණාව නිසා. මොකද ඒ කාරණාව ඒ විදිහට ගත්තොතින් රාහුල හාමුදුරුවන් ගැනයි නන්ද හාමුදුරුවන් ගැනයි විතරක් විස්තර කරලා නවත්තන්න බැහැ. එහෙම වුණානම් සිද්ධ වෙනවා මුළු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේම තොරතුරු ওই විදිහට විස්තර කරන්න. එතකොට අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳ තොරතුරු ওই තරම් දීර්ඝ වශයෙන් විස්තර කරන්න ගියොතින් හිතන්නකෝ ඒ ශ්‍රාවකයන් වහන්සේලා 89කගේ තොරතුරු ටික විතරක්ම පින්ඔතුනි මේ ග්‍රන්ථවල සඳහන් කරන්න ගියොතින් මං හිතන්නේ අති විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කරන්නට සිද්ධ වෙනවා. එහෙම වුණානම් පින්ඔතුනි අපි කාටවත් ධර්මයේ යම් කොටසක්වත් අවබෝධ කරගන්න ඕනේ කියන වීරියක් මං හිතන්නේ නේකක් නැති වෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් බලලා අනාගතේ මාගේ ශාසනයට එන ශ්‍රාවකයන්ට නිවන් මගට අවශ්‍ය කරන්නේ මොන මොන වගේ කාරණාවල්ද කියන එක තේරුම් කරගෙන උන්වහන්සේ ඒ නිවනට අදාළ කොටස විතරක් මෙතනට එකතු කළා. දැන් එහෙම අපි අධ්‍යාපනය ලබන ක්‍රමවේදයන් තුලත් ඒ විදිහට තියෙනවනේ. දැන් අපි උදාහරණයකට ගත්තොතින් සමහර වෙලාවට අපි අධ්‍යාපනය ලබනකොට යම් යම් තොරතුරු කොටස් වශයෙන් එකතු කරලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු උසස් පෙළ විභාගය සඳහා කලා විෂයෙන් මුහුණ දෙන උසස් පෙළ විභාගයට විෂය නිර්දේශයට ජාතක කතා පොත එකතු කරලා තියෙනවා. එතකොට ජාතක කතාව එකතු කළාට ජාතක කතා ඔක්කොම කියවන්න ඕනේ කියන එකක් විෂය නිර්දේශයේ නැහැ. තියෙන්නේ තෝරාගත්තු ජාතක කතා කිහිපයක් එකතු කරලා අපි තුමුත් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් එකතු කරලා
මෙන්න මේ ප්‍රමාණය පාඩම් කරගත්තොත් උසස් පෙළ විභාගයට ප්‍රමාණවත්. අන්න එහෙම එකතු කරලා තියෙනවා. එතකොට දැන් ඔය හතර පහේ මුළු ජාතක කතා පොතම අවබෝධ කරගන්න පුළුවන්ද? බැහැ. ජාතක කතා පොතම අවබෝධ කරගන්න නම් ඒ සමස්ත ජාතක කතා පොතම කියවන්න ඕන. එතකොට මම ඔබට මේ කියුවේ බුදුරජාණන් වහන්සේත් අන්න ඒ වගේ මේ දේශනා කරේ උන්වහන්සේගේ සම්පූර්ණ දේශනාව නෙවෙයි, දේශනාවේ සරල කොටසක්, සාමාන්‍ය කොටසක්. සරල කියන්නේ සාමාන්‍ය කොටසයි දේශනා කරේ. මොකද මේ සියල්ලක්ම ප්‍රමාණවත් නිවනට, නිවනට අදාළ නොවන කරුණක් මේ කිසිම තැනකට එකතු කළේ නැහැ. නිවනට අදාළ වෙන ප්‍රමාණය විතරයි උන්වහන්සේ එකතු කළේ. එනිසා ඒ කාරණාව පිළිබඳව මම ඔබට පොඩ්ඩක් වෙලාව අරගෙනම පැහැදිලි කරේ. ඇත්තටම අපි බොහොම සතුටු වෙනවා එවැනි ප්‍රශ්න බොහෝ දෙනෙකුට නැගෙන එක. මොකද අපිට තේරුම් කරගන්න පුළුවන් බොහොම සිහියෙන් ප්‍රඥාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා. මොකද ඒ වගේ ප්‍රශ්න පිංගොතුනි ඇත්තටම අර ගොඩක් වෙලාවට මතුවෙන්නේ ඔන්නෝ ඒ කාරණාවල් නිසාම තමයි. නැත්තම් අද කාලේ සමහර අපි වැඩසටහන් වලට ගියාම ඒත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න එක්කම ඉදිරිපත් කරන ප්‍රශ්න තමයි හාමුදුරුවනේ බුද්ධ පූජාව මේ කන්න හොඳද, බුදු පහන තියන්න ඕන බුදුහාඳුරගේ පැත්තට හරවලද අනිත් පැත්තට හරවලද, බුද්ධ පූජාවට මස් මාළු තියන්න හොඳද? මන්නම් මගේ ජීවිතේ පිංඔතුනි මේ ශාසනේ මේ කාලේ යම් තරම ප්‍රශ්න අහලා තියෙනවා නම් ඒ අහපු ප්‍රශ්න අතර වැඩිපුරම අහලා තියෙන ප්‍රශ්න උන්නෝයි ටික. හරේ තාර්කික යමක් තේරුම් කරවන්න පුළුවන් ප්‍රශ්න අහන පිරිස ඉන්නේ තාමත්ම ස්වල්පයයි. ඇත්තටම මෙවැනි ප්‍රශ්නින එක නම් මම හිතනවා අපිටත් හරි සතුටක් තියෙනවා. මොකද බොහෝ දිනෙක මේ කාරණාවල් බොහොම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ශ්‍රවණය කරන නිසා. ඒ කාරණා මම ඒ විතර විස්තර කරේ ඒ නිසාමයි. එමනම් අපි අද දේශනාවට යොමු වෙමු. අද කොටස සාකච්ඡා කරන්නට මම අර කලින් කතා කළේ ඇත්තටම බුදුරජාණන් වහන්සේටත් අර ලක්ෂණේ මේ පාදතල චක්‍ර ලාංඡනේ තිබුණා නම් පරිවාර සම්පත්තිය ලැබුවා නම් නන්ද හාමුදුරන්ට රාහුල හාමුදුරන්ටයි ඒ කාරණාව ඒ විදිහට තියෙනවද කියලා තියෙනවයි පරිවාර සම්පත්තිය. හැබැයි ඒක ධර්මයේ විස්තර කරලා නැහැ. විස්තර කරලා නැත්තේ කුමක් නිසාද? ඒ කොටස අපිට නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ නැති නිසා. එහෙමනම් ඒ කාරණාව පැහැදිලි කරා මම. අපි අද දවසේ දේශනාවට යොමු වෙමු. ඔබට මතක ඇති අපි කලින් සාකච්ඡා කළා දේශනාවේ පාදතල චක්‍ර ලක්ෂණේ පිළිබඳව. ඒ පාදතර චක්‍ර ලක්ෂණේ සාකච්ඡා කරද්දී ඔබට පැහැදිලි කරා අපි බෝසතාණන් වහන්සේ පෙර මනුෂ්‍යාත්මයන් වල ඉපදිලා ඉන්නකොට උන්වහන්සේ බොහෝ ජනයාට සැපගෙන දෙන කෙනෙක් බවට පත් වුණා. ඒ සැපයන් ගෙන දෙන කෙනෙක් කියලා කියන්නේ මිනිසුන්ගේ ළඟ තියෙන බය දෙකක් නැති කරලා තියෙනවා. මොකක්ද ඒ බය දෙක? උබ්බේග බය, උත්‍රාස බය. මේ බය දෙක මිනිසුන්ගේ ළඟ නැති කරවලා ඒ මිනිසුන්ව ධාර්මිකව ආරක්ෂා කරවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිරිවර සහිතව දන් දීලා තියෙනවා. ඒ පින්කම එක පින්කමකින් කරලා අවසන් කරලා නැහැ. අපි ඔබට පැහැදිලි කරා උන්වහන්සේ කම්මස්ස කටත්තා ඒ කර්මය විශේෂයෙන් කරලා තියෙනවා, උපචිතත්තා විශේෂයෙන් රැස් කරලා තියෙනවා, උසන්නත්තා අධික කොට රැස් කරලා තියෙනවා, ඒ කියන්නේ කන්දක් වගේ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා, විපුලත්තා පැතිරෙන විදියට මේ පින්කම කරලා තියෙනවා. ඒ පින්කම් කරපු ඒ බෝසතාණන් වහන්සේ මරණින් මතුව දිවිලෝකවල ඉපදිලා තියෙනවා. දිවිලෝකේ ඉපදුනාම ඒ දිව්‍ය සැපයන් දෙවිවරු විඳින සැපයන් 10කින් ඉහළින්ම සැප විඳලා තියෙන්නේ බෝසතාණන් වහන්සේ. ඉන්පසු වෙයින් චුත වෙලා නැවත මනුස්ස ලෝකෙට ආවම මේ කියන පාදතල චක්‍ර ලාංඡනේ ලබනවා. ඒක පහළ වෙනවා. ඒ ලක්ෂණේ ස්වභාවය තමයි අරයන් දහසක් තියෙනවා, නිම්වලලු තියෙනවා, මැද නාභියක් තියෙනවා. ඒ නාභිය විශේෂයෙන්ම වෙන වෙනම සුචිබත්තරාණී, ඒ කියන්නේ එකක් එකක් ගානේ වෙන වෙනම තමයි ඒ ලක්ෂණ ඒ අරයන් පිහිටලා තියෙන්නේ. මෙන්න මේ වගේ සර්වාකාරයෙන් සම්පූර්ණ වූ චක්‍ර ලාංඡනයක් උන්වහන්සේගේ පාදෙහි පිහිටනවා. එතකොට මේ පාදයේ පිහිටපු මේ චක්‍ර ලාංඡනේ පිහිටපු කෙනෙක්
ගිහි ගෙදර වාසය කරනවා නම් ඒ කෙනා සක්විත රජු බවට පත් වෙනවා. සක්විත රජ කෙනෙක් උනෙන් පස්සේද මොනවද ලබන්නේ? මහ පිරිවරක් ලබනවා, විශාල බ්‍රාහ්මණ පිරිවරක් පිරිසක් පිරිවර හැටියට ලබනවා, සිටුවරු පිරිසක් පිරිවර හැටියට ලබනවා, ජනපද වැසියන් විශාල ප්‍රමාණයක් පිරිවර ලෙස ලැබෙනවා, ගණන් කරන මහා මාත්‍යවරු බොහෝ ප්‍රමාණයක් ලැබෙනවා, පෞද්ගලික ආරක්ෂාවට ඉන්න විශේෂ ආරක්ෂක සේනාවක් ලැබෙනවා, නගරයේ සතර දිසාවෙන් ආරක්ෂා කරන දෝවාරික කියලා බලෑණියක් තියෙනවා, හමුදා විශේෂයක් ඉන්නවා. අන්න ඒ කියන දෝවාරික කියන හමුදා පිරිස ලබනවා. ඒ විතරක් නෙවෙයි, ඇමතිවරු එවැගේම තමන් යටතේ ඉන්න උපරජවරු විශාල ප්‍රමාණයක් ලබනවා. රජ විසින් ඒ ඒ ප්‍රදේශයන්හි අධිපති ලෙස පත්කරන පුද්ගලයන් බොහෝ ලෙස ඉන්නවා. ඒ පමණක් නෙවෙයි, අනාගතයේ රජ වෙන්න ඉන්න රාජකුමාරවරු පිරිවර හැටියට ලබනවා. මෙන්න මේ වගේ විශාල පරිවාර සම්පත්තියක් සක්විත රජ කෙනෙකුට ලැබෙනවා. ඒ වගේම තමයි ඒ සක්විති වෙන්න ඉන්න කෙනා ගිහි ගෙදර හින්නකොට ඒ ටික ලබන්නේ. හැබැයි පැවිදි වුණෝතින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ සම්මා සම්බුද්ධත්වයට පත්ුනෙන් පස්සේදී මහ පිරිවරක් ලබනවා. ඒ පිරිවර සක්විත රජතුමාට වඩා විශේෂයෙන් ලබනවා. සක්විත රජතුමාට මනුස්ස පිරිවර විතරයි ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට සිව්වනක් පිරිස වගේම දෙවියන් බඹුන් ආදී අති විශාල ප්‍රමාණයක් පිරිවර හැටියට ලැබෙනවා. ඕක තමයි පින්වතුනි අර පාදතර චක්‍ර ලක්ෂණයේ පිළිබඳ ස්වභාවය. මේක අටකතාවේ කොටස අපි පැහැදිලි කරමු. ඔබට ගිය සතිය අපි පැහැදිලි කරා මේ මිනිසුන්ගේ ළඟ තියෙන බය දෙකක් බෝසතාණන් වහන්සේ නැති කරපු නිසා තමයි මේ ලක්ෂණේ විශේෂයෙන් ලැබලා තියෙන්නේ. මොකද මේ බය දෙක උබ්බේග බය, උත්‍රාස බය. අටකතාවේ මේක විස්තර කරලා තියෙනවා. උබ්බේග බය කියලා කියන්නේ සොරුන්, රජුන්, මංකොල්ල කන එවැනි පිරිසකගෙන් ඇතිවන්නා වූ බය නැති කිරීම. උබ්බේග බය කියලා කියන්නේ අන්නේ බය. ඒ කියන්නේ දැන් මේ උබ්බේග බය කියලා කියන්නේ කලින් ඇති වෙන්න පුළුවන් බයක්. උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු ඔන්න කෙනෙක් ඉන්නව වරදක් කරලා. රජතුමා මේ පුද්ගලයාව දැන් සිරභාරයට ගන්න ඒ රාජපුරුෂින්ට පනවලා තියෙන්නේ. දැන් මේ කෙනා හැංගි හැංගි ඉන්නවා, කොයි වෙලාවෙ තමන් හසු වේද දන්නේ නැහැ. මෙන්න මේ බයට තමයි කියන්නේ උබ්බේග බය කියලා. ඒ කියන්නේ කලින් යම් දෙයක් නිසා ඇතිවන බය තමයි උබ්බේග බය කියලා කියන්නේ. සොරකම් කරන්න එනකොට, ඒ සොරකම් කරන්න එනකොට ඇතිවෙන බය. වේලාසනින් කල් වේලා ඇතිව ඇතිවන බයට තමයි උබ්බේග බය කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි එක තමයි උත්‍රාස බය. උත්‍රාස බය කියලා කියන්නේ දරුණු ඇත්තු, අශ්වයින්, නාගයින්, යක්ෂයින් ආදී මෙන්න මෙවැනි පිරිසකගෙන් එවෙලේ ඇතිවෙන බය. අටකතාවේ විස්තර කරනවා චණ්ඩ හත්ති අස්සාදීනිවා අහියක්කාදයෝවා. ඒ කියන්නේ දරුණු ඇත්තු, අශ්වයින්, නාගයින්, යක්ෂයන්, පටිච්චලෝම හංසන කරං බයං උත්තාස බයං නාම. මෙලෙස ඉවිලි ඇතිවෙන ලොමුදැහැගැන්වීමෙන් ආදීන් ඇතිවන බයට තමයි උත්‍රාස බය කියලා කියන්නේ. දැන් මේ දෙවෙනි බය කියන්නේ දෙවෙනියට ඇතිවෙන බය තමයි. දැන් අපි හිතමු ඔන්න අපි යනකොට එක පාරටම සතෙක් දකින්නවා, සතෙක් ඇඟට වැටෙනවා. හැබැයි කල් වේලාස නැතිව ඇතිවෙච්ච බයක් නෙවෙයි, ඒ සර්පයා දකින්නකොටම ඔය කියන බය ඇති වෙනවා. සර්පයා දුටු පමණින්ම ඒ මොහොතෙම ෂණිකව බයක් ඇති වෙනවා. අන්න ඒකට තමයි උත්‍රාස බය කියලා කියන්නේ. යම් ඇතෙක් අපි දකින්නකොටම අපට බයක් ඇති වෙනවා. ආන්නේ බයට තමයි උත්‍රාස බය කියලා කියන්නේ. දැන් උබ්බේග බය කියලා කියන්නේ හොරුන්ගෙන්, මංකොලකරුවන්ගෙන්, රජවරුන්ගෙන් ඇතිකවෙන්නා වූ බය. මොකද අපට බයක් තියෙනවා යම් වරදක් කරනකොට හෝ එහෙම නැත්නම් අපේ ළඟ වස්තුව තියෙනකොට අපි නිතරම බයෙන් ඉන්නවා. කොයි වෙලාවෙ මේ දේවල් සොරකම් කරගෙන යයිද දන්නේ නැහැ. සමහර වෙලාවට
දැන් අපි හිතමු ගෙදර දොරක් තියෙනවා, දොරවහලෙන් අමතක වෙනවා. එතකොට දොරවහලෙන් අමතකුණයින් පස්සේදී ඒ කෙනා කොහේ හරි ගිහිල්ලා පින්ඔතුණි, යාට නිතර මේ කාරණාව මතක් වෙලා බයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ආන්නේ බයට තමයි උබ්බේග බය කියන එක මෙතනදී දහස් කරන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ කරපු පින්කම මොකද්ද? මෙන්න මේ බය දෙක තියෙන මිනිසුන්ගේ බය දෙක නැති කරවල තියෙනවා. කොහොමද නැති කරවල තියෙන්නේ? ඒක සංවිධානය කරමින් නැති කරවල තියෙනවා. ඒක විස්තර කරගෙන යනවා පින්ඔතුනි ධර්මයේ. මිනිසුන්ට ඇතිවන මේ බය නැති කරවන්න විවිධ උපක්‍රම බෝසතාණන් වහන්සේ ඒ ඒ කාලයන්වල භාවිතා කරලා තියෙනවා. උදාහරණයක් ඇටට කියනවා නම්, අපි හිතමු කැලවල් කැලේ දරුණු බය ඇතිවෙන ස්ථානයක් තියෙනවා. එතක අපි හිතමු කොහේ හරි ගම් දෙකක් තියෙනවා. ඒ ගම් දෙක මැද කැලයක් තියෙනවා. මේ කැලේ මැදින් තමයි අර ගම් දෙකට මාරු වීමේ හැකියාවක් තියෙන්නේ. හැබැයි මේ කැලේ මැදින් ගමන් කරනකොට සොරුන්ගෙන් විපත් වෙන්න පුළුවන් සීමාව වැඩි. ඒ වගේම තමයි තිරිසන් සතුන්ගෙන් වෙන්න පුළුවන් විපත් වැඩි, බහුලයි. එතකොට බෝසතාණන් වහන්සේ කරලා තියෙන්නේ මෙන්න මේ ගම් දෙක මැද ඉඳගෙන දන්සැල් හල් හදලා ඒ දන්සැල් දීලා තියෙනවා. කියන්නේ දානශාලාවල් හදලා ඒ දානශාලාවල් වල ඉඳගෙන පින්ඔතුණි එන පිරිසට ආහාර දීලා තියෙනවා. ඒ එන පිරිසට පින්ඔතුණි අවශ්‍ය කරන සෑම දෙයක්ම දීලා තිනවා. එතන අවශ්‍ය කරන සෑම දෙයක් හැටර සඳහන් කරනවා පින්ඔතුණි, දසදාන වස්තුන්ම දීලා තිනවා. අන්න පාන ආදී වශයෙන් සඳහන් කරන මේ දසදාන වස්තුම්ම පින්ඔතුණි සඳහන් කරලා තිනවා. එතකොට දැන් අර ඒ කැලේ මැදින් ගමන් කරනකොට දුෂ්කර බය ස්ථාන සහිත තැන්වල තමයි පින්ඔතුණි මෙන්න මේ වගේ දානසාවල් ශාලාවල් හදලා මේ වගේ දේවල් දීලා තියෙන බෝසතාණන් වහන්සේ. එතකොට අර කැලේ මැදි ගමන් කරන අයට කිසිම බයකුත් නැහැ. ඒ වගේම තමයි වෙහෙසකර බවකුත් නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය ආහාර පවා ලබාගෙන යෑමේ හැකියාවක් ඒ තැන්වල තියෙනවා. එතකොට පින්ඔතුණි ඒක දැන් දන්සලක් දෙනවා කියලා අද කාලේ අපි ගොඩක් කාලවට දකින්නේ තකරංකොල ටිකක් ගෙනල්ලා ඒ තකරංකොල ටික වලින් යම් පොඩි කුඩාරමක් වගේ දෙයක් සාදාගෙන ඒක තුල ඉඳගෙන අපි දන්සල් දෙනවා. හැබැයි මෙතන සඳහන් කරන්නේ ඒ ආකාරයට නෙවෙයි, ස්ථීර වශයෙන්ම බොහෝ පහසුකම් සහිත දානශාලාවල් තමයි පින්ඔතුණි හදලා තියෙන්නේ. එහෙම හදලා ඒ තැන්වල ඉඳගෙන තමයි එන සෑම කෙනෙකුටම පින්ඔතුණි කන්න බොන්න ආදී දේවල් දීලා තියෙන්නේ. අපි හිතමු ඔන්න තනියම ඒ කැලේ එළියට යන්න බැරි මිනිසුන් ඉන්නවා. බෝසතාණන් වහන්සේ කරලා තියෙන්නේ ඒ ඒ මිනිසුන්ව අරගෙන අදාළ තැන්වලට පින්ඔතුණි රැගෙන ගිහිල්ලා තියෙනවා. අපි හිතමු ඒ ස්ථානයට එන්න බැරි කෙනෙක් ඉන්නවා. බෝසතාණන් වහන්සේ පිරිස යවලා අර එන්න බැරි වෙච්ච පිරිසව පින්ඔතුණි ගෙන්නවාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ විදියට දන් දීපු නිසා තමයි පින්ඔතුණි අර නගරයන් අතර තිබෙච්ච කැලේ තිබෙන්නා වූ බය, ඒ භීතිය මිනිසුන්ගේ අතරින් පහ වෙලා ගිහිලා තියෙන්නේ. ඒ නිසා නගරයේ අවශ්‍ය ස්ථානයන් වලට පින්ඔතුණි ආරක්ෂාව සලසලා තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. මම ඔය පැහැදිලි කරේ මේ උබ්බේක උත්‍රාස කියන බය දෙක බෝසතාණන් වහන්සේ කරලා තියෙන විදිය. ඒතොර ඒක නැවතත් සිහිපත් කරනවා නම් මිනිසුන්ගේ හිත්වල ඇතිවන්නා වූ බය දෙක, සොරු රජවරු මංකොල්ලකරුවන් ආදීන්ගෙන් ඇතිවෙන බය එක බය, ෂණිකව ඇතිවෙන සර්පෙක් ඇඟට වැටෙනකොට, සර්පේ දකින්නකොට, අලිය දකින්නකොට ඇතිවෙන බය, ෂණිකව ඇතිවෙන බය තමයි උත්‍රාස බය කියලා සඳහන් කරන්නේ. ඒතර මේ බය දෙක නැති කරවන්න බෝසතාණන් වහන්සේ කරලා තියෙන්නේ මොකද්ද? ඒ බය ඇතිවෙන ස්ථානයන් වල දන්සැල් හදලා බොහෝ පිරිවර එකතු කරගෙන ඇවිල්ලා ඒ පිරිසට කන්න බොන්න දස දාන වස්තුන්ව පින්ඔතුණි දීලා තියෙනවා. ඔක තමයි කරපු පින්කම.
එතකොට දැන් මේ පින්කම කරන්න උන්වහන්සේ දසදාන වස්තුන්ම දීලා තියෙනවා. ඒක කොහොමද දීලා තියෙන්නේ? දැන් අද කාලේ අපි කෙනෙකුට කන්න ටිකක් දෙනවා කියලා කියනකොට කිසියම් ආකාරයකට කෑම බීම ටිකක් අපි දෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒ කෙනා ඒකට කැමති වුණාද? ඒ කෙනා ඒකට අකමැති වුණාද? අපි මෙව කිසිවක් දන්නේ නැහැ. මෙන්න මේක මං හිතනවා අපි විශේෂයෙන් දැනගත යුතු කරුණක් කියලා. මොකද ගොඩාක් දෙනෙකුට පින්ඔතුණි මේ දන් දෙන්න ගියෙන් පස්සේදී ඒ දානයක් සංවිධානය කරගැනීමේ තිබෙන හැකියාව ගොඩාක් දෙනෙකුගේ ළඟින් අයින් වෙලා තියෙනවා. මේ විදිහට අයින් වෙච්ච නිසා ගොඩක් අයට හරියට සංවිධානය කරලා දානයක් දීමේ හැකියාවක් නැහැ. මොකද සමහර අය අර ගතානුගතික ක්‍රමයට යටත් වෙලා තමයි පින්ඔතුණි ගොඩක් වෙලාවට දන් දෙන්න හදන්නේ. දැන් බල ලංකාවේ ගොඩක් තැන්වල එවැනි දාන දෙන ස්ථානයන් වලට වැඩම කරලා තියෙනවා. ගොඩක් ළඟ ගොඩක් දෙනෙක්ගේ ළඟ පින්ඔතුණි මේ පින්කමක් කරනකොට සිතීමේ ඥාණය ගොඩක් අයට නැහැ. මම ඔබට කියන්නේ යම් පින්කමක් කරනකොට ඒ පින්කම පිළිබඳව පින්ඔතුණි ඉතාමත්ම හොඳින් හිතන්න, ප්‍රඥාව විහිසවන්න පුළුවන් තරම් හිතල පින්ඔතුණි දන් දෙන්න. මෙන්න මේ හිතලා දන් දෙනකොට තමයි පින්ඔතුණි දාණය කියන එක නිසියාකාරව සංවිධානය කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. දැන් අද කාලේ ගොඩක් වෙලාවට වෙන්නේ දානයක් දෙමු කියලා තැනට එනකොටම ওই ගොඩක් අයගේ ළඟ තියෙනවා දානයක් දෙන එක්තරා ලිස්ට් එකක්. මෙන්න මේ ලිස්ට් එකට අනුව තමයි ගොඩාක් වෙලාවට දාන දෙන්නේ. එතකොට සමහර වෙලාවට ගොඩාක් මිනිස්සු කැමති පින්ඔතුණි කටුක විදියට ආහාර ලබලා දෙන්න. කෙනෙකුට කන්න ටිකක් දුන්නත් දානයක් ස්වාමීන් වහන්සේලාට පූජා කරත් පින්ඔතුණි කටුක විදියට දන් දෙන්න තමයි ගොඩාක් අය කැමති. එතකොට කටුක රූක්ෂ විදියට දන් දෙනකොට ඔබ හොඳට කල්පනා කරලා බලන්න තමන්ට සංසාරේ ඒ කටුක රූක්ෂ භාවයෙන් තමයි ආහාර ලැබෙන්නේ. තමන් දෙන විදියටම තමයි ඒ පිනත් අනිත් පැත්තට පෙරලා තමන්ගේ පසුපස ගමන් කරන්නේ. මෙන්න මේක පින්ඔතුණි මම හිතනවා මේ කාලේ අපි විශේෂයෙන්ම තේරුම් කරගත යුතුම කරුණක්. අපි දානය දෙද්දී සකසලා පිළිවෙලකට ඒ දානය පූජා කරන්නට ඕන. සකසලා පිළිවෙලකට පූජා කරනකොට තමයි දානයක් හරියට දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒකට ධර්මී බොහෝ කරුණු තිබෙනවා. අපට මෙතනට එකතු කරන්න කාලය නැහැ. අපි මේවා නෙත්නාලිකාවෙනුත් නිරන්තරයෙන්ම සාකච්ඡා කරලා තිබෙන සූත්‍ර දේශනාවල්. ඔය සත්පුරුෂ දාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය පංචක නිපාතේ. ඒ වගේම කාල දාන සූත්‍රය කියලා වෙනම තියෙනවා. ඒ වගේම අසත්පුරුෂ දාන සූත්‍රය කියලා වෙනම තියෙනවා. මේ ආදී වශයෙන් පින්ඔතුණි මේ දානීය පිළිබඳව බොහෝ කරුණු මේ ධර්මයේ පින්ඔතුණි විවිධ තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒතර මෙන්න මේ කරුණු පින්ඔතුණි දැනගෙන දානයක් දෙන එක තමයි වඩාත්ම ප්‍රයෝජනයක් වෙන්නේ. දැන් අපි සමහර වෙලාවට මෙහෙම දෙයක් හිතමු. කෙනෙකුට දෙන්න පුළුවන් පාන්ගෙඩියක් නම් කෙනෙකුට තවත් කෙනෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් ආහාරයක් හැටියට පාන්. ඒතර පාන්ගෙඩියක් විතරක් දෙන්නෙත් නැහනේ කිනා. අපි හිතමු බටර් වැනි දෙයක් දෙන්න පුළුවන්. සීනිත් එක දෙන්න පුළුවන්. එතකොට පාන්ගෙඩියයි බටර් පැකට් එකයි සීනි ගොට්ටයි දාලා කෙනෙකුට දෙනවට වඩා කොච්චර වටිනවද බලන්න. අර පාන් පෙති ටික කපලා ඒව බටර් ආලේප කරලා සීනි ඒකට යොදලා ලස්සනට ඒක කපලා ඒක නිකන් පාන්ගෙඩිය කපන්නම් වාලේ කපන්නල නෙමෙයි ලස්සනට ඒක කපලා පින්ඔතුණි හොඳට පිළිගන්වන්න පුළුවන් නම් අන්න පින්ඔතුණි සකසල දානයක් දුන්නා කියන තැනට එන්න පුළුවන්. මම මේ පොඩි උදාහරණයක් පැහැදිලි කරේ පින්ඔතුණි. මෙන්න මේක තමයි පින්ඔතුණි දානයක් හරියට දෙනවා කියලා කියන්නේ. දානයක් දීලා ඉවරුණයින් පස්සේදී ඒ දානේ ගැන අනිප්පැත්තට හිතන කොටත් පින්ඔතුණි අපට බලවත් සතුටක් ඇති කරගන්න ඕන. දැන් අද වෙලා තියෙන ගොඩක් වෙලාවට මිනිස්සු එක්තරා රාමුවක් හදාගෙන තියෙනවා දානයක් දෙනව නම් දෙන්න ඕන මෙන්න මේ ටික කියලා. එතකොට
ඒ ටික තමයි පින්වතුනි ගොඩක් වෙලාවට දානෙට දෙන්නේ. දැන් සමහර වෙලාවට මට මතක එක්තරා අවස්ථාවක එක මහත්මයෙක් මගෙන් විමසීමක් කළා. "හාමුදුරනේ අපි දානෙට කැවිලි වලට මොනවද දෙන්නේ කියලා මගෙන් විමසනකොට මං සිහිපත් කළා. අද කාලේ ගොඩක් වෙලාවට ස්වාමින්වහන්සේලා කැවිලි වළඳනම හරි අඩුයි. ඒ නිසා ස්වාමින්වහන්සේලා වළඳන දෙයක් මහත්මයා දෙන්න ගොඩක් වෙලාවට ස්වාමින්වහන්සේලාට නොලැබෙන ආහාර වර්ග තිබෙනවයේ කැවිලි වෙනුවට අපිට එකතු කරවන්න පුළුවන්" කියලා මෙන්න මේ දේවල් කියලා මම එක්තරා මේ ආහාර වර්ගවල නම් කිහිපයක් සිහිපත් කළා. ඒවා වෙළඳ නාම නිසා මේ වෙලාවේ කියන්න අපහසුයි. මම එහෙම සිහිපත් කළා. එතකොට මං කිව්වා කැවිලි පිඟාන පූජ කරන්න නැතුව මේ ටික පූජ කරන්න කියලා. එතකොට මේ මහත්මයා අනිත් පැත්තට මගෙන් අහප ප්‍රශ්නේ තමයි, "ස්වාමීන් වහන්ස, කැවිලි පිඟාන නොතිබුණොත් දානය සාංගික වෙන්නේ නැද්ද කියලා?" බලන්න මොන තරම් අල්ප දැනුමක් තියෙන කෙනෙක්ද. දැන් කැවිලි පිඟානේ සාංගික දානිය අතර තියෙන වෙනස මොකද්ද? කොහෙද පිංගොතුනි සාංගික වාක්‍යයක් කියද්දී මේ කැවිලි පිඟානක් පූජ කරන කතාවක් කියවෙන්නේ? මම මේ සිහිපත් කළේ ඒ කාලේ මිනිස්සු කරන්න පුළුවන් සීමාව තමයි ඔන්නය මේ ආකෘතිය. එතකොට ඔබ දානිය පූජා කරද්දී මම මේ කියන්නේ මේ සංග්‍රහණයට දෙන තැනම නෙවෙයි. කාට දුන්නත්, දන්සැලක් දුන්නත්, මහලුලි මාසෙකට දුන්නත්, නැතිබරි කෙනෙක් වෙනුවෙන් දුන්නත්, කාට දුන්නත් බලන්ඩ දෙන ආහාර වේල ඒ කිනාට කැමති, ඒ කිනා ප්‍රියකරන, අපට දෙන්න පුළුවන් උසස්ම තැන ඉඳගෙන පින්වතුනි දානීය පූජා කරන්න හැම වෙලාවකම කටයුතු කරන්න. අපි දැන් සමහර වෙලාවට දැකලා තියෙන දන්සැල් දෙනවා. දන්සල් දුන්නට ගොඩාක් දන්සල් වල මේ සැකසීම කියන එක පින්වතුනි ඉතාමත්ම අඩු වශයෙන් තියෙන්නේ. එම නැත්නම් දානයක් දුන්නත් දන්සල් වල කටුක විද්‍යට රූක්ෂ විද්‍යට තමයි දානියත් පූජා කරන්නේ. බොහෝ උසස් ආහාර වර්ග පූජා කරන සීමාව ගොඩාක් වෙලාවට හරි අඩුයි. නැත්නම් තියෙනවා, නමුත් හරි අඩුයි. ඉතින් මෙන්න මේ රාමුව පින්වතුනි අපි ගොඩාක් වෙලාවට අයින් කරගෙන ප්‍රඥාවෙන් හිතලා යමක් පූජා කරන්න පුළුවන් නම් අන්න ඒක පින්වතුනි සකසලා දානයක් පූජා කරා කියන තැනට එන්න පුළුවන්. දැන් අර ඒ කාලේ අපිට මතකයි, අපි කුඩා කාලේ අපි අත්දැකීමක් ලැබලා තියෙනවා. ඔය එක්තරා පිටි වර්ගයක් තියෙනවා, මිනිසු පානය කරන එක්තරා පිටි වර්ගයක් තියෙනවා. මේක මේ වෙළඳ නාමයක් නිසා මම කියන්නේ නැත්තේ, කඩේකින් ගිහිල්ලා කෙනෙක් ඔය කියන පිටි එකක් ඉල්ල ගන්නවා. ඒ පිටියක ඉල්ලගත්තෙන් පස්සේදී අතීතේ මම මේ කාරණාවක් කියන්නේ, වර්තමානයේ නම් එහෙම නැහැ, අතීතේ කාරණාවක් මම මේ කියන්නේ. ඒ කාලේ කඩේකින් ගිහිල්ලා ඔය කියන පිටි වර්ග ඉල්ලුවොතින් පින්ඔතුණී කඩේ මුදලාලි අහනවා, "කවුද පුතේ ලෙඩ වෙලා ඉන්නේ කියලා?" මොකද කවුරු හරි කෙනෙක් ලෙඩේ බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම අරගෙන යන්නේ ඔය කියන පිටි එකක්. ඒ කාලේ ඒ වගේ දෙයක් අපේ ලංකාව තුල තිබුණා. අපටත් කුඩා කාලේ ওই කාරණාව මතකයි. ওই පිටි එකක් ගිහලා කඩෙන් ඉල්ලපු ගමන් අහන්නේ, "කවුද පුතේ ලෙඩ වෙලා ඉන්නේ කියලා?" එතකොට ලෙඩෙක් බලන්න යනවනම් හැම කෙනාම අරගෙන ගියේ ඒ කියන දේ. එතකොට සමහර ලාවට ඒ කියන පිටි වර්ගයට අගුණ වෙන්න පුළුවන්. ඒත් ওই පිටි එකම තමයි අරගෙන යන්නේ. ඇයි? අර මිනිස්සු හදාගත්තු රාමුව තුල තමයි ඒ කාර්යය කළේ. ඒ වගේ තමයි අද කාලෙත් දානයක් දෙනවා කියනකොට ඒ හදාගත්තු රාමුව තුළ ඉඳගෙන තමයි පින්වතුනි දානීය පූජා කරන්නේ. එතකොට දැන් මම මේ කියන්නේ බෝසතාණන් වහන්සේ පින්වතුනි දන් දෙද්දී අපට හිතාගන්නවත් බැරි වෙන විදියට තමයි දානීය පූජා කරලා තියෙන්නේ. දස දාන වස්තුන්ම පින්වතුනි දීලා තියෙනවා. දැන් මෙතන මේ පිරිවර කියලා කියන්නේ මේ මනුස්ස පිරිවර නෙවෙයි, මනුස්ස පිරිසත් දන් දීලා තියෙනවා. නමුත් මෙතන මේ අදහස් කරන්නේ පින්වතුනි සපරිවාරජ්ජ දානං අදාසි. ඒ කියන්නේ පිරිකර සහිතව පින්වතුනි දානීය පූජා කරලා තියෙන්නේ. අපි බලමු, අද මේක සම්පූර්ණ කරගන්න අපට අපහසුයි. අපි බලමු පින්වතුනි මේ කොහොමද මේ පිරිකර සහිතව දානීය දීලා තියෙන්නේ කියලා. බෝසතාණන් වහන්සේ ඔන්න දස දාන වස්තුන්වල පළවෙනි එක තමයි ආහාර. ආහාර දන් දීලා තියෙනවා. මොනවද ආහාර දන් දීලා තියෙන්නේ? දීලා තියෙනවා පින්වතුනි අන්නන්ති යාගු බත්තං. ආහාර කියලා කියන්නේ මෙතන අදහස් කරන්නේ කැඳ බත් ආදිය
මේ කැඳබත් දෙද්දී මෙන්න මෙහෙමයි දීලා තියෙන්නේ. දැන් අද කාලේ නම් සමහරලාට සාමින් වහන්සේ නමක් වැඩම කරයින් පස්සේදී එළියේදීම පින්වතුනි දාන ටික පූජා කරලා පිටත් කරවනවා. දැන් පින්නපාතේ වැඩි යොතින් එළියට ගිහිල්ලා පින්නපාතේ බෙදෙනවා, ස්වාමින් වහන්සේ පිටත් කරවනවා. හැබැයි බෝසතාණන් වහන්සේ එහෙම දාන් දෙනවා නම් එහෙම නෙවෙයි දීලා තියෙන්නේ. උන්වහන්සේ දන් දීලා තියෙන්නේ මෙන්න මේ විදියට. ඒ කිනාව ඒ දානේ පිළිගන්න කෙනා ස්වාමින් වහන්සේ නමක් හෝ ගිහි කෙනෙක් හෝ වෙන්න පුළුවන්. ඒ කිනාව පින්ඔතුණි ඇතුළු නිවසට වැඩම කරලා තියෙනවා. තන් දදන්තෝ නොදාරං තපෙත්වා අදාසි අතකෝ අන්තෝ නිවේසනේ හරිතුපලිත්තට්ටානේ. ඇතුළු නිවසට වැඩම කරවලා ඇතුළු නිවසේ හොඳින් පිළියම් කළ ස්ථානයක, මෙනි මේ තැන් හරි වටිනවා, හොඳින් පිළියම් කළ ස්ථානයක මොන වගේ විදියටද පිළියම් කරලා තියෙන්නේ, ඒ ස්ථානේ සකසලා තියෙන්නේ. ලාජාචේව පුප්පානිච විකිරිත්වා, විලඳ අපි කියන්නේ පොරි කියලා, ඒ විලඳ සමන් කැකුළු ආදී පුෂ්පයන් බිම අතුරවලා ඊළඟට ඒ ස්ථානයේ තමයි ආසන පනවලා තියෙන්නේ. එතකොට අර මල් ආදී දේවල් පාගමින් ඒ ස්ථානයේ ආසනයක් පනවලා විතානං බන්දිත්වා උඩට උඩුවියන් බැඳලා ගන්ධ දූමාදීහි සක්කාරං කත්වා සුවඳ දුම් ආදී දේවල් වලින් සත්කාර කරලා බික්කු සංගං නිසීදා පෙත්වා යාගුන් අදාසි භික්ෂුන් වහන්සේලා, ඒ කියන්නේ ඒ සංඝරත්නියට සංඝරත්නිය වඩා හිඳුවලා පිංගුතුනි කැඳබත් කැඳදන් ආදී පූජා කරලා තියෙනවා. එතකොට නිකම්ම නිකං කැඳ කෝපයක් අරගෙන ගිහිල්ලා පූජා කරලා නැහැ. පූජා කරලා තියෙන්නේ කොහොමද? උඩුවියනක් බැඳලා යටට විලඳ පොරි ඒ වගේම සමන් මල් ආදී මේ මල් වර්ග බිම අතුරවලා ඒ ස්ථානයේ ආසනයක් පනවලා සුවඳ දුම් ආදීෙන් පූජාවක් කරලා තමයි භික්ෂුන් වහන්සේ වඩම්මවලා පින්ඔතුණි කැඳ දානයක් පූජා කරලා තියෙන්නේ. බලන්න පින්ඔතුණි මොන්නතරම් සකසලද දානීය පූජා කරලා තියෙන්නේ, මොන්නතරම් විචිත්‍රවත් වෙන විදිහට දානීය පූජා කරලා තියෙන්නේ. මොකද දැන් අර පයට ඒ මල් අතුරවල තියෙන්නේ පිඟුතුනි මේ මල් වලින් ලැබෙන ප්‍රයෝජනයන් තුනක් තියෙනවා. එකක් තමයි වර්ණය, අනිත් එක තමයි සුවඳ, අනිත් එක තමයි සැපය. මේ තුන තමයි පිඟුතුනි අපි මල් වලින් පූජා කරන්නේ. දැන් මල් පූජා කරනවා නෙමෙයි මල් වලින් පූජා කරන්නේ එකයි. එතකොට දැන් මේ මල් පයට දාන්නේ ඇයි? අර පාදී පිංඔතුනි සැපයක් ඇති වෙනවා. දැන් අද කාලේ සමහර වෙලාවට මේ ස්වාමින්වහන්සේලා වඩින තැන්වලට මල් යොදද්දී ඇතැම් විවේචනයන් මිනිසුන්ගේ ළඟ තියෙනවා. ඒක සමහර වෙලාවට ඒ පුද්ගලයන් පිළිබඳව ඇති කරගන්න අකමැත්තක් වෙන්නත් පුළුවන්. එහෙම චෝදනා කරන්න එපා. මොකද ඒ වගේ පිංකම් පිංඔතුනි මේ ශාසනයේ සිද්ධ වෙලා තියෙනවා. දැන් ඇතැම් දෙනෙක් මේ කරන කාරණාව නිසා වැටහෙන කරුණක් තමයි ගොඩක් දෙනෙක් හරියට වඳින්නේ මල්වලට වගේ. අපි මල් පූජා කරා කියලා බුදුන්ට මල්වලට නෙවෙයි වඳින්නේ. බුදුන්ට මල් පූජා කරලා බුදුරජාන් වහන්සේට වඳින්නේ. එතන මේ මල්වලට ගරු භාවයක් දක්වන ස්වභාවයක් නැහැ. එහෙනම් අපි මල් ගස් දැක්කම වැඳ වැඳ යන්න ඕනේ. මල්වලට ගරු කරනවා නම් මල්වලට ගරු කරනවා නෙවෙයි, ඒ මල් බුදුරජාණන් වහන්සේට උතුම් පූජාවක් හැටියට පූජා කරනවා. එතකොට මේ පූජා කරන ක්‍රමවේද තියෙනවා. සමහරට බුද්ධාසනේ මත මල් අතුරවන්න පුළුවන්. නැත්නම් බුදුරජාණන් වහන්සේට අලංකාර රටා හදලා මල් ආසනේ මල් අතුරවලා පූජාවක් කරවන්න පුළුවන්. සුවඳ වර්ගව සුවඳවත් මල් පූජා කළා පූජා කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි පිංගුතුනි මල් පූජාවක් කරන්නට ඕන. දැන් මේ බෝසතාණන් වහන්සේ මේ පෙර සංසාරයේ දන් දෙදි දීලා තියෙන්නේ කොහමද? ආන්නේ විදියට. ඒ කියන්නේ හොඳ සැකසීමක් කරලා තියෙනවා ඒ බිචුන් වහන්සේලා වැඩින ස්ථානය. දැන් ඒ විදියට දැන් දානේ දීලා ඉවර වෙලා වන්දනා කළ පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඊළඟට කරලා තියෙන්නේ මොකද්ද? මේ දානේ වළඳලා ඉවරුණයින් පස්සේදී දැන්
කැඳ විතරක්ම දීලත් නෑ, කැඳත් එක්ක වළඳන්න පුළුවන් තව තව ආහාර වර්ග දීලා තියෙනවා. දැන් ඒ කැඳත් එක්ක ගැළපෙන, කැඳට එකතු වෙලා යන යම් යම් ආහාර වර්ග තියෙනවා. අන්න එවැනි ආහාර වර්ගත් පින්වතුනි මේ කැඳත් එක්ක පූජා කරලා තියෙනවා. ඒ විදිහට දැන් කැඳවත් ආදිය දීලා ඉවර වෙලා යාගු පානාවසානේ කැඳ වළඳල ඉවරණයෙන් පස්සේදී පාදේ දෝවිත්වා, පාදයන් දෝවණය කරලා තියෙනවා. එපමණක් නෙවෙයි, පාදයන් දෝවණය කරලා තේල මක්කෙත්වා තෙල් ගාලා පින්ඔතුනි සම්භාහණය කරලා තියෙනවා. මේ විදියට පින්ඔතුනි නානප්පකාරං අනන්තං කජ්ජං දත්වා නොයේ කැවිලි දන් දීලා පරියෝසානේ අවසානයේහි අනේක සූපං අනේක බැංජනං පනීත භෝජනං, ඊළඟට නොයේ කැවිලි ආදී දන් දීලා, ඒ විතරක් නෙවෙයි නොයේ සූප වර්ගත් දන් දීලා තියෙනවා. නොයේ සූප වර්ගත් පින්ඔතුනි දන් දීලා තියෙනවා. කනේ කැඳ දෙන්නකොට කැඳ විතරක් දීලා නැහැ. දැන් ওই නොයේ සූප වර්ග කියලා කියන්නේ ඒ කාලේ ආහාර වර්ග රුචියක් ඇති කරන තවත් ආහාර වර්ග තිබිලා තියෙනවා. යම් යම් සුප් වර්ග, යම් යම් පාන වර්ග ආදී දේවල් තිබිලා තිබෙනවා. ඒ කාලේ පින්ඔතුනි ආහාර රුචි ඇති කරන. එතකොට අර දන් දෙද්දී අන්න එවැනි ආහාරත් පින්ඔතුනි පූජා කරලා තියෙනවා. බලන්න මොන්නතරම් සර්ව සම්පූර්ණ පූජාවක්ද බෝසතාණන් වහන්සේ කරලා තියෙන්නේ. පින්ඔතුනි මම මේ කිව්වේ ආහාර දන් දෙන කොටස විතරයි. දස දාන වස්තුන් වල තවත් නමයක්ම සාකච්ඡා කරන්න තියෙනවා. කාලය අවසන් වෙලා තියෙන නිසා අපි ලබන සතියේ මේ බෝසතාණන් වහන්සේ මිනිසුන්ට, භික්ෂුන් වහන්සේලාට හැම කෙනෙකුටම දන් දෙද්දී මොන විදියටද දන් දීලා තියෙන්නේ කියන කාරණාව පිළිගොතුනි තවදුරටත් අපි සාකච්ඡා කරමු. මං හිතනවා කාලය අරගෙනම මේ කරුණ දීර්ඝව අපිට කාලයක් ගියත් මේ කාලය අරගෙනම මේ කරුණ සාකච්ඡා කරන්න තියෙනවා නම් මං හිතනවා බොහෝ ප්‍රයෝජනයක් මේ ශ්‍රවණය කරන ශ්‍රාවක ඔබට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. එමනම් අපි අද දවසේ මේ දේශනාව අවසන් කරනවා. ලබන සතිය අපි සාකච්ඡා කරමු බෝසතාණන් වහන්සේ දස දාන වස්තුන් වල ඉතුරු නමය කොයි ආකාරයටද පූජා කරලා තියෙන්නේ කියන කාරණාව. එමනම් අද දවසේදී මේ ධර්ම දානමේ පින්කමෙන් රැස් කරගත්තා වූ උදාර පුණ්‍ය ශක්තියගේ බලෙන් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. අද දායකත්වයේ දරණ පින්වතුන්ට බොරලස්ගමෝ දෙවුලපිටිය අංක 122-3 නිවසේ පදිංචි BW අයිරංගනී මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිස තමයි අද ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරන්නේ. ඒත් බලාපොරොත්තු වෙනවා බොරලස්ගමෝ දෙවුලපිටිය අංක 122-3 නිවසේ පදිංචිව සිට KA චන්ද්‍රදාස පෙරේරා පියාණන් අවුරුදු 45ක් ආයු වින්දනය කරලා හදිසියෙම පරලෝස සැපත් වෙලා තිබෙනවා. අගෝස්තු 10 වන දිනට මියගොස් වසර 28ක් ගත වෙන නිමිත්තෙන් මේ ධර්ම දානමේ පින්කමට දායකත්වයේ දරමින් ඒ පියාණන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් KA චන්ද්‍රදාස පෙරේරා මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. එතුමා පරලෝකීය වශයෙන් සුවපත් වේවා. එතුමා ඇතුළු නමින් මියගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා යපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සංජේ පෙරේරා, ගිහාන් පෙරේරා කියන මේ පුතුන් දෙපරටත්, ඒ වගේම කේෂානි දියණිය ඇතුළු දූ දරුවන්ටත්, මුණුපුරු මිනිපිරියන්ටත්, ඒ වගේම BW අයිරංගනී මෑණියන් ඇතුළු පින්වත් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා කියලා අපි සාදු කියමින් සෙත් ප්‍රාර්ථනා කරන ගමම්ම දේශිකානන් වහන්සේ වන අපටත් ලෝකවාසී හැම දිනාටමත් නිර්වාණ අවබෝධය වේවායි කියලා දායකත්වයෙන් දරණැත්ත ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඒ ඇත්තන්ටත් පින් අනුමෝදන් කරමින් අපි පින් දෙනවා. නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරීතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු පින් අනුමෝදන් වේවා. මේ ධර්මයේ මට කිසිදු අඩුවක් පාඩුවක් නැතුව සකසලා ධර්මයේ මට කියලා දෙන මාගේ ගුරු දේවෝත්තමයාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ ශාසනික ජීවිතයේ මට මේ දක්වාම උපකාර කරපු සියලුම කල්යාණ මිත්‍ර ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මහාන කළදා පටන් මේ මොහොත දක්වාම සිව්පසින් උපස්ථාන කරපු දායකකාරකාදී හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ
ඔබ අප හැම දිනාටම ප්‍රාර්ථනා කරන බෝධියකින්ම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.